ආයිබෝන් ඊයේ සවස් වරුවේදී ජනාධිපති ගෝටාභය රාජපක්ෂ පදිංච වෙලා ඉන්න නිවස ආශ්‍රයයට ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ගමේ අය ජනාධිපතිවරයා මේ රාජ්‍ය පාලනය කරගෙන යන ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කරමින් ජනතාව පත්තලා ඉන්න අපහසුතාවයෙන් රට මුදවා ගන්නට මැදිහත් වෙන්න බැරි නම් යන්න කියලා සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිස්සෙක් 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 කියලා විවේචනය කරමින් විශාල විරෝධයක් සංවිධාන කර තිබුණු බව ඒ ඉතාම සාර්ථකව පැවැත්වුණු බව ඔබ දැක්කා. නමුත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේක බාහිර කණ්ඩායමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ අනුග්‍රහය සහිත කණ්ඩායමක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට පක්ෂපාතීත්වයක් දක්වන මෙවැනි අර්බුදවලින් ජනතාවකින් එන විරෝධය කලමනාකරණය කර ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. මෙය පස්සේ ඊටම නරක විදිහට කොලාහලයක් බවට පත් කරන්නට කටයුතු කළා. කිසිසේත්ම මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනු ලැබූ පුද්ගලයින්ට හෝ කණ්ඩායම් වලට ඊයේ දවසේ මේ වැඩේ කිසිසේත්ම කලාකාරී ක්‍රියාවක් හැටියට කරගෙන යන්නට හෝ එහෙම නැත්නම් මෙතන ත්‍රස්තවාදී ක්‍රියා සිද්ධ කරන්නට කිසිම අදහසක් තිබුණු බවක් අපි දන්නේ නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ ඇත්තටම. ඔවුන්ට තිබුණේ දරිද්‍රතාවය පිළිබඳව, බඩගින්න පිළිබඳව, ඔවුන් මේ මුහුණ දීලා තියෙන ප්‍රශ්න පිළිබඳව, ගෑස් නැති එක පිළිබඳව, කිරිපිටි ටිකක් හොයාගන්න නැති එක පිළිබඳව, මේ දේවල් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය ලක් කිරීම. ඔහු ජනාධිපතිවරයාට මේක තේරෙන හැම විදිහකටම මීට කලින් සමාජ මාධ්‍යවල කියලා තියෙනවා, ජනාධිපතිවරයා හම්බෙලා කියලා තියෙනවා, ජනාධිපතිවරයාගේ ගේ ඉස්සරහටත් ගිහිල්ලා සමහර අවස්ථාවන් වලදී කියලා තියෙනවා. මේ කිසිම වෙලාවක ජනාධිපතිවරයාට මේ තේරෙන සිංහලෙන් ඉතාම සීලාචාර විදිහට කියපු එකක්වත් එක ක්‍රමයක්වත් තේරුම් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි දන්නවා එක එක්කෙනාට තේරෙන භාෂාවල් තියෙනවා. 16 වෙනි ලුවීට කියන්න ඕනේ 16 වෙනි ලුවීට තේරෙන භාෂාව. ප්‍රජාතන්ත්‍රවාදී නායකින්ට කියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට. එතකොට මේ හැම ක්‍රමයක්ම අත්හදා බලපු ජනතාව විරෝධතා ව්‍යාපාර මගින් ජනාධිපතිවරයාට තමන්ගේ දුක කියන්න කටයුතු කළා. කොහොම නමුත් මේ විරෝධය මැද්දට ඉතාම සංවිධානාත්මක විදිහට බැස්සා යැයි සැක කරන්න පුළුවන් යම් කණ්ඩායමක් හෝ පුද්ගලයින් කීප දෙනෙක් විසින් මේ විරෝධතා ව්‍යාපාරය අල කරන්න සහ මේ විරෝධතා ව්‍යාපාරයේ තිබෙන ගෞරවය කෙලෙසන්නට මේ සාමාන්‍ය ජනතාව විසින් එළියට බැහැලා රජයට ජනාධිපතිවරයාට සහ මේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවට විරුද්ධව කරගෙන යන වැඩ විරෝධතා ව්‍යාපාර අල කරන්න සහ ඒවා පිළිබඳව ජනතා අප්‍රසාදයක් ඇති කරන්නට කටයුතු කරන බව තමයි බැලු පැලමට අපිට දකින්න පුළුවන් උනේ. දැන් කොහොම වුණත් මේ කතන්දරය අවසන් වුණාට පස්සේ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච අය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඔබ දන්නවා ඉතාම නරක පනතක් සාමාන්‍ය පුද්ගලයින්ට එරෙහිව එය ක්‍රියාත්මක කිරීමේදී. දින නියමයක් නැතුව දින නියමයක් තියෙනවා. නමුත් දින නියමයක් නැති රඳුම් නියෝග ගහන්න පුළුවන් මට්ටමේ පනතක් එක. අතිශය ඉහළ සීමා කිරීම සහිතව ජනයාගේ සිවිල් අයිතිවාසිකම් සීමා කරන්න පුළුවන් පන්නේ පනතක් තමයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නට කටයුතු කරමින් සිටින බවක් දැනගන්නට තිබෙනවා. සහ සමහර අය යටතේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔව් කලහයක් තුල හෝ එහෙමත් නැත්නම් යම් සිද්ධියක් ඇතුලේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ වෙලා තිබෙනවා නම් ඒ සිද්ධියට අදාළ පුද්ගලයින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම අපිට මොහොතකට එකඟ වෙන්න පුළුවන් කාරණාවක්. නමුත් සාමකාමී විරෝධයක් කැඳවපු පිරිස්, සාමකාමී විරෝධයක් සංවිධාන කරපු පිරිස්, මීට සහභාගී වෙච්ච පිරිස් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වගේ ඉතාම බරපතල පනතක් යටතේ අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා නම් ඒක ඉතාම නරක තත්ත්වයක්. මේ මහජනයාගේ විරෝධය පාලනය කිරීම සඳහා යටපත් කිරීම පිණිස පාවිච්චි කරන මර්ධනකාරී වැඩපිළිවෙලක් හැටියටයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙවැනි දේවල් පාලනය කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හැර තව නීති ඕනතරම් රටේ තිබෙනවා. එහෙනම් ඇයි PTA ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත? ඒ සම්පූර්ණයෙන්ම මින් ඉදිරියට ජනතාව ආණ්ඩුවට විරුද්ධව ජනාධිපතිවරයාට විරුද්ධව හඬනගෙන එක නතර කරන්න තමයි මේ පනත යටතේ මේ අයව අත්අඩංගුවට ගන්න සූදානම් වෙන්නේ. යනෝ සිල්ප දේශපාලන පක්ෂ නායකයින්ට සහ දේශපාලන ක්‍රියාකාරීන්ට මේ සියලු දෙනාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ
වැඩි පටන් ගන්නකොට දේශපාලඥයෝ ඉන්න පා සංවිධායකයෝ ඉන්න පා පක්ෂමේකට මැදිහත් වෙන්න පා වගේ කතා කිව්වා අපි දැක්කා. දැන් දේශපාලක මැදිහත්වීමක් අවශ්‍ය වෙලා තිබෙන වෙලාවක්. ජාතික විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් මේ තත්වය දැනුවත් කළ යුතුයි. කලහකාරීව හැසිරෙච්ච යම් අපරාධමය වරදක් සිද්ධ කරලා තිබෙන පුද්ගලයන් සම්බන්ධයෙන් කලහකාරී හැසිරීම සහ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම එක සම්බන්ධයෙන් අපිට විරෝධයක් නැහැ. නමුත් තත්ත්වයන් විසින් නිර්මාණය කරනු ලබන සහ තත්ත්වයන් විසින් ඉල්ලා සිටිනු ලබන හැසිරීම සමහර වෙලාවට අපරාධමය ස්වභාවය වෙන්න පුළුවන්. නීතිය කැඩෙන ස්වභාවය වෙන්න පුළුවන්. සිවිල් නීති කැඩෙන අවස්ථාවන් වෙන්න පුළුවන්. මුළු ලෝකයේ පුරාම එහෙම සිද්ධ වෙලා තිබෙනවා. අපිට අනුමත කළ නොහැකි නමුත් අපරාධමය ස්වභාවයේ වර්ධි ගිනි තියෙන ඒවා ගහන ඒවා බණින ඒවා වගේ ඒවා තත්ත්වයන් විසින් නිර්මාණය වීමේදී ඒවා අපිට පාලනය කරන්න බෑ. අතින් අල්ල නතර කරන්න බෑ. ඒතර නතර කරන්න තිබුණේ මෙවැනි තත්ත්වයකට ජනතාව ඒකරාශී වෙන්න පාදක වෙච්ච හේතු ටික. හේතුඵල දහම. හේතු නැති කරන්නම් හේතුන් නිසා හටගන්නා විරෝධතා උද්ඝෝෂණ සටන් මේ සියල්ල ඇතිවීමේ උවමනාවක් නැහැ. අදටත් මේ මොහොතේ හේතුව නතර කරන්නේ නැතුව හේතුවට පිළියමක් දෙන්නේ නැතුව මේ උත්සාහ කරමින් සිටින්නේ හේතුව නිසා හටගන්නා වූ විරෝධතා නතර කිරීම පිණිස. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිදහස වෙනුවෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේදී ඒවා දසසිල් සමාදන් වෙලා ඒවා අටසිල් සමාදන් වෙලා කරන්න බැරි බවත් අපි සියලු දෙනා පිළිගන්න ඕනේ. අපිට ප්‍රචණ්ඩත්වයේ හෝ පහර දීම আদি කිසිවක් කිසිසේත්ම අනුමත කර නොහැකි වුණත් අනිත් එක තමයි මේ සටන් අලකිරීම පිණිස මම කලින් කිව්වා වගේම යම් පිරිසක් මේකට සම්බන්ධ වුණාද කියන කාරණාව පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒක හොයන්න ඕනේ ආණ්ඩුව, ඒක හොයන්න ඕනේ පොලිසිය, නඩුත් හාමුදුරුවන්ගේ නම්, බඩුත් හාමුදුරුවන්ගේ නම්, හාමුදුරුව මොන විදිහට නඩු තීන්දුව ලියයිද කියන එක අපි දන්නේ නැහැ. කොහොම නමුත් මේ මොහොතේදී සාමාන්‍ය ජනතාවගෙන් මම ඉල්ලන්න තියෙන්නේ සහ මතක් කරන්න තියෙන්නේ කිසිසේත්ම සාමකාමී උද්ඝෝෂණ කරන්න කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. ඊයේ දවසේදී මෙන්න මෙහෙම සිද්ධියක් වුණා, අරක වුණා, මේක වුණා. ඒක හෙට දවසේදී ඔබට සාමකාමී උද්ඝෝෂණයක් කරන්නට කිසිසේත්ම බලපාන්නේ නැහැ. ඒ නිසා මේවාගෙන් අධෛර්යමත් වෙන්න එපා. අපි නිදහස වෙනුවෙන්, සමානාත්මතාව වෙනුවෙන්, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි දිගටම සටන් කරමු. ජය වේවා.